හයි කොහමද ඔන තවතල තු වීඩියෝ එකකින් තමයි අපි දෙන්න හම්බ වෙන්නේ මම අන්තිමටම කරපු වීඩියෝ එකේදී කතා කරේ කෝපි පාවිච්චි කරලා අපි කොහොමද ෆේස් ක්ලෙන්ස් එකක් වගේම ෆේස් ස්ක්‍රබ් එකක් හදාගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කෝපි වලින් අපේ මූණ සුදු කරගන්න පුළුවන්, පැහැපත් කරගන්න පුළුවන් විදිහේ ෆේස් පැක් එකක් දාගන්න විදිහ. ඉතින් තම්මව subscribe කරේ නැත්නම් තම්මව subscribe කරලා අපි වීඩියෝ එක බලන්න යමු. මෙතින්නේ මං හදාගත්ත කෝපි පැක් එක, කෝපි පැක් එක. මේක හදන්න හරිම ලේසි. බඩු ಜಾති වර්ග තුනයි ඕනේ. එකක් කඩලපිටි, අනිත් එක කෝපි කුඩු, ඒ වගේම යෝගට්. මේ තුන විතරයි ඕන කරන්නේ අපිට. කඩලපිටි ඕනම ආයුර්වේද බඩු කඩේකින් අරගන්න පුළුවන් පුංචි මුදලකට. ඒ වගේම යෝගට් ඉතින් හරිම චුට්ටයි ඕන කරන්නේ. එහෙනම් යෝගට් චුට්ටකුයි කෝපි කියන්නේ අපේ ගෙදර කොහොමද තියෙන දෙයක්නේ. ඉතින් මේ තුන පාවිච්චි කරලා තමයි මේක හදාගන්නේ. එහෙනම් අපි මුලින්ම මේක හදන විදිහ බලලා ඉමු. මං කලින් කිව්වා වගේ කඩලපිටි, ඊළඟට කෝපි කුඩු ස්වල්පයක්, ඒත් එකමයි යෝගට් ටිකකුත් අපිට මෙන්න මේ කෝපි ෆේස් පැක් එක හදාගන්න ඕන කරනවා. මුලින්ම කරන්න තියෙන්නේ කෝපි කුඩු එක හැඳකට කඩලපිටි හැඳි දෙකක් එකතු කරන එක. ඊට පස්සේ ඒ මිශ්‍රණයටම යෝගට් හැඳි දෙකකුත් එකතු කරලා හොඳට කැටි ගැතිය නැති වෙනකන්, හොඳට හොඳ පේස්ට් එකක් ගානට වෙනකන් හොඳට මික්ස් කරගන්න තියෙන. දැන් මම මේක තනි අතින් මික්ස් කරගන්න එක අතකින් වීඩියෝ කරන නිසා ඔයාලට පුළුවන් හොඳට මේක හොඳ කන්සිස්ටන්සි එකකට එනකම්, මෙන්න මේ වගේ ගානට එනකන් මික්ස් කරගන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක හදාගන්න, හරිම පුංචි වෙලාවක් යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කෝෆි පැක් එක අපි රෙඩි කරගන්නේ. හරි, අන්න ඔය විදිහට තමයි අපේ කෝපි පැක් එක, ෆේස් පැක් එක හදාගන්න තියෙන්නේ. හරිම ලේසි. මේ ද්‍රව්‍ය තුන විතරයි ඔයාලට ඕන කරන්න. ඉතින් නිවාඩු දවසකට වීකෙන්ඩ් එකේ වගේ ගෙදර ඉන්න ගමන් ට්‍රයි කරලා බලන්න මේක හදන්න. මේක ගාලා විනාඩි 15ක් 20ක් 25ක් විතර හිටියන් පස්සේ ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එක පාරක් විතරක් මේ ෆේස් පැක් එක ඇප්ලයි කළා. මොකද මම මේක කලින් පාවිච්චි කරලා තියෙන නිසා මේකේ රිසල්ට් එක හොඳටම අත්විඳපු කෙනෙක්. ඉතින් අපේ ඇස් යට අඳුරු පැහැදැන් තියෙනවා නම්, මූණ ටිකක් කළු වෙලා නම්, ඔය අවු එහෙම ගිහිල්ලා ආවට පස්සේ ස්පෝර්ට්ස් කරන කෙනෙක් නම් පොඩක් අවු එහෙම යනවා නම්, බීච් එකේ නාන ගිහිල්ලා නිකන් අර එකපාරට සන් ටෑන් එකක් වගේ ආවා නම් මේ අඳුරු ගතිය අපිට ඉක්මනට නැති කරගන්න පුළුවන් මේ ෆේස් පැක් එක එකපාරක් විතරක් පාවිච්චි කරලා. ඒ වගේම තමයි අනිත් වැදගත්ම දේ, කටහර හිතෙන්න පුළුවන් මේකේ යෝගට් හැම පාවිච්චි කරපු හින්දා පොඩ්ඩක් මූණේ පිම්පල් වගේ එන ගතියක් තියෙද, ඇක්නි වගේ ගතියක් එන්න පුළුවන් වේද කියලා හිතෙන්න පුළුවන්. මම මේකට යෝගට් විතරක් නෙමෙයි කඩලපිටි කෝපි කුඩේත් වැඩිපුර පාවිච්චි කරපු නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ අපි මේක දාලා තියෙන්නේ විනාඩි 20ක් 25ක් වගේ නිසා එහෙම පිම්පල්ස් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේක ඇප්ලයි කරන විදිහ කොහොමද කියලා බලමු. ඉතින් අපි හදාගත්ත කෝපි පැක් එක ඇප්ලයි කරන්න කලින් ආගේ මූණ හොඳට පිරිසිදු කරගන්න. ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්ස් එකකින් හරි මූණ පිරිසිදු කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් බ්‍රෂ් එකක් හරි වගේ අතින් හරි ෆ්ලැට් ස්පූන් එකකින් හරි ඕනම ක්‍රමයකට මේක හොඳට ඇප්ලයි කරන්න. සමහර පොඩක් උඩු අතට වෙන්න අපි මේක ඇප්ලයි කරනවා නම් තමයි ගොඩක් හොඳ. කොහේ හරි විශේෂ ගමනක්, පාටි එකක්, වෙඩින් එකක්, මේ ඕනම තැනකට යන්න කලින් දවසේ ඔයා මේ ෆේස් පැක් එක අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න. ඔයාට පැහැදිලි වෙනසක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. කලිනුත් මම කියලා තියෙනවා කෝපි කුඩු වලින් අපේ හැමත ගොඩක් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සේරම ටිකක් වැඩිපුරත් එක්ක හම්බ වෙනවා මේකේ යෝගට් ඒ වගේම කඩලපිටි තියෙන නිසා. ඉතින් මේක හොඳට මූණේ බෙල්ලේ ඇප්ලයි කරාට පස්සේ විනාඩි 30ක් 35ක් විතර තියෙන ඇරලා මූණ වොෂ් කරලා ස්ක්‍රබ් කරලා අයින් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ගල් වෙලා වගේ තියෙනවා විනාඩි 30කට පස්සේ. ඊට පස්සේ හොඳට මූණ වොෂ් කරද්දී ස්ක්‍රබ් කරනවා වගේ ඒ විදිහට වොෂ් කරන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ පැහැදිලි වෙනසක් ඔයාට ඔයාගේ මූණෙන් මේ ෆේස් පැක් එක පාවිච්චි කරපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අතට ගිහින් එන්න. බයි බයි. තවම මම subscribe කරේ නැත්නම් එක් මිනිට මාව subscribe කරන්න.